තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. සුබ සන්දේවක්. මෙතෙන්ට පැමිණලා ඉන්න සිල් මම්මල තාත්තලගෙන් සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. අපි හැමෝම දන්නවා මේ මොහොත වෙද්දී මේ රට වැටලා තියෙන තත්ත්වය ගැන. ඒ සම්බන්ධයෙන් යම්කිසි අදහසක්, යම්කිසි දැක්මක්, යම්කිසි මතයක් තියෙන පිරිසක් තමයි මෙතන ඉන්නේ කියන එක ඔය මූණවල වලින් මට පේනවා. එතකොට අපි දන්නවා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, දේශපාලනික වශයෙන් මේ රටට ප්‍රභූ දේශපාලනය ඔය කියන රනිල් රාජපක්ෂලා ඇතුළු ප්‍රභූ දේශපාලනය අවුරුදු 75කට 74කට ආසන්න කාලයක් මේ රට පාලනය කරපු ප්‍රභූ දේශපාලනය මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ කියන්නේ අපිට ඕගොල්ලන්ට කෙලවලා ඉවරයි කියලා තාමත් කෙලවමින් යනවා කියලා ඒක අපේ අස්පනා අපිට පේනවා. මම හිතනවා මෙතන ඉන්න ගොඩක් අම්මලා තාත්තලාට දරුවෝ ඇති, ඒ දරුවෝ රස්සාවල් කරනවා ඇති, සමහර දරුවෝ ලංකාවේ නැතුව ඇති, සමහර දරුවෝ ලංකාවේ ඇති. මේ රටේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් මම අමුතුවෙන් මේ මූණ වලට කතා කරන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස. නමුත් මම තාත්ත කෙනෙක් විදිහට මේ රටේ ගොඩක් ගම්වල ළමයිගේ වර්ක්ෂොප් වලට යන එක සම්බන්ධයෙන් මම අත්දැකලා තියෙන දේ තමයි අපි ඉතිහාසයේ පුරාවටම අපේ අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මේ රටේ අපි ඊළඟ පරම්පරාවට ඒ වැරද්ද කවුරුත් කළේ නැහැ. ඒක අපි කරේ. ඒක අපිට අවිවාදාත්මක පිළිගන්න සිද්ධ වෙනවා. අපි හැමදාම පක්ෂ දේශපාලනය ඇතුලේ, මැතිවරණ ඇතුලේ, පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාව ඇතුළේ ඒ දින නීති රීති අනුව ඒ දින නීති රීති එක්ක අපි අපේ දරුවන් අනාගත පරම්පරාව ඉදිරි පරම්පරාව පාවල දීලා තියෙනවා. ඒක හෘද සාක්ෂියට අනුව ඒක එහෙම තමයි. නමුත් ඉතිහාසයේ ඒක එහෙම තමයි. එම වරදිනවා. හැබැයි එකම වැරද්ද දිගින් දිගටම වෙන්න බෑ. දැන් මේක ඇති. එම හිතෙන්නේ නැද්ද? තවදුරටත් මේක තවත් මෙහෙම යන්න ඕනේ කියලා හිතනවද? තවත් තක්කඩි දේශපාලඥයෙක්ව ග්‍රාමීය මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ, පළාත් මට්ටමේ, ජාතික මට්ටමේ පාර්ලිමේන්තුවට යවන්න ඕනිද? ඊට එහා අපිට බලයක් නැද්ද? විදර්ශනාවදී ගොඩක් එක පැහැදිලි කරලා කිව්වා. කාගේ බලෙන්ද මේ මුන් මේ අපිට සරලවකත් අපිට කෙලවන්නේ? අපේම බලෙන් තමයි අපිට කෙලවන්නේ. ඒ වැරද්ද අපි කරන්නේ. නමුත් තවදුරටත් මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. ලංකා ඉතිහාසයේ මම හිතන්නේ ධර්ම අරගලය අපි බහුකී කාලේ දැක්කා. ඒක ආදරය අරගලය, අවිංසාවාදී අරගලය, නිර්පාක්ෂික අරගලය. මේ එක එක නම් වලින් ඉන්නේ අරගල භූමිය නම් වෙලා තිබ්බා. ඒකත් එහෙම තමයි.
අරගල භූමියක් කියන්නේ එක එක කණ්ඩායම් එක 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 මතධාරණ අය එහෙම තමයි එතනට එන්නේ. නමුත් මේ අරගලෙන් පස්සේ මේ අරගලියත් එක්ක අරගලියට කලින් කොමත් ජන අරගල ව්‍යාපාරය හැදුනේ. ඒ වෙනකන් ජන අරගල ව්‍යාපාරය මේ දින ප්‍රශ්න ගැන කතා කළා. නමුත් ජනතාවගේ නැගිටීමක් එක්ක මිරියානෙන් පටන් අරගෙන ගෝල් ෆේස් එකට ආවා. ඒක උච්චතම අවස්ථාව වලට ගියා. එක එක සංවිධාන හැදුනා. එක එක කණ්ඩායම් කල්ලි හැදුනා. මම එක දෙයක් මතක් කරන්න ඕනි මේකෙදී. මේ මොහොතේ අරගලයේ 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 මතුර මතුර මහා තුප්පයි විදියට අරගල භූමියේ හිටපු අරගල කරුවන් නැහැ කියා ගන්නා පිරිස් මේ මොහොත වෙද්දී අර ත්‍රාඩ තුප්පයි මජර දේශපාලන මඩවගුරුත් එක්ක මේ වෙද්දී ඩීල් දමමින් ඉන්නවා. එතකොට ඒක තමයි එකේමත් වෙන්න පුළුවන්. නමුත් ජන අරගල ව්‍යාපාරය කියන්නේ එහෙම தத்துவයක එහෙම තියෙන දණන් නෙමේ. මිනිස්සුන්ගේ බලයක් විශ්වාස කරන මිනිස්සුන්ගේ බලයකින් මේ රට වෙනස් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ හයිය මිනිස්සුන්ගේ බලයක් ඇතුලේ මේ රටේ ජීවත් වෙන අනාගත පරපුරට අනාගත දරුවන්ට අලුත් රටක් හදන්න පුළුවන් කියලා විශ්වාස කරන ව්‍යාපාරයක් ජනකර ව්‍යාපාරයක්. අපිට දැන් හැමදාම දිගින් දිගටම එක එක නිවුස් නේද. සෞඛ්‍ය ප්‍රශ්න ගත්තා, අධ්‍යාපන ප්‍රශ්න ගත්තා, ගොවියාගේ ප්‍රශ්න ගත්තා, දීවරගේ ප්‍රශ්න ගත්තා, කම්කරුවගේ ප්‍රශ්න ගත්තා. මේ ප්‍රශ්න විතරයි. මේ ප්‍රශ්න තියෙන්නේ කාටද? මෙච්චර ප්‍රශ්න වැල් 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 පිටින් ස්පීතාලවල දරුවෝ මැරෙද්දි දෙමෝපියන්ට තාත්තර දරුවන්ට කන්න දෙන්න බැරුව තාත්තා සියදිවි හානි කරගත්තා. කම්කරුවගේ දරුවට කන්න දෙන්න නැතුව ඒ කම්කරුවා මැරෙද්දි සියදිවි හානි කරගත්තා. මේ රටේ ඉන්න බැරුව මේ ඉන්න හිටන රටක් විදියට හදාමයි කියලා මේ එම්බසි ඉස්සරහා පාස්පෝර්ට් කන්තු ඉස්සරහා ඉන්න සෙනග බලන්න. මේ යන්න හිටන රටක් බවට පත් කළ ඉවරයි මේ තරුණ පරම්පරාවට. අපිනුත් අහනවා මේ ඉන්න එපා අපිට ආදරය කරන මිනිස්සු කියන මේ ඉන්න එපා තේරුමක් නැහැ ජාන් මේක තේරුමක් නැහැ මේ මේක කාල ඉවරයි මේක විනාශයි මේක ඉන්න එපා මේක මුකුත් කරන්න බෑ මේකයි ගොඩ ගන්න බෑ මේකට මුන් කෙලවල ඉවරයි ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න දරුවෝ පරිස්සම් කරගන්න. දැන් අපි එහෙම හිතුවොත් නයින්සක දුප්පත් අම්මගේ තාත්තගේ දරුවන්ට අත්ද නිර්ණම් මොකද්ද? අපි තනි වහල් තනි වහල්. නමුත් අපි අපේ හෘද සාක්ෂිය කතා කරගන්න ඕනි. අපේ වැරද්දක් වුණා ඉතිහාසයේ. නමුත් ඒ වැරද්ද දිගින් දිගට වෙන්න බෑ. අපේ අනාගත පරපුරට අපිට මේ අම්මා තාත්තගේ දුවට පුතාට මේ රටට මේ පරිසරයට එහෙම වෙන්න දෙන්න බෑ. මුන්ට ඕන ඕන දේවල් මේක නටන්න දෙන්න බෑ. ඒක නිසා මේ ජන අරගල ව්‍යාපාරය මහ පොළොව ව්‍යාපාරයක් විදිහට දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේකත් එක්ක එකතු වෙන්න, මේකත් එක්ක අපි වැඩ කරමු, මේකත් එක්ක අපි ඉස්සරහට යන්න. ඔය කියන නරිනාවන ව්‍යාපාරයක් නෙමේ ජන අරගල ව්‍යාපාරය. ඔය ත්‍රාඩ නරි නාවන ව්‍යාපාර වහමාංශිකය කියා ගන්නා ව්‍යාපාර ඔය නරිනාවන ව්‍යාපාරයක් නෙමෙයි ජනරල් ව්‍යාපාරය කියන්නේ. පැහැදිලි අරමුණක් තියෙනවා, පැහැදිලි දිශානතියක් තියෙනවා, පැහැදිලි ගමනක් තියෙනවා. ඒ ගමනට එකතු වෙන්න අපි යන්. අපිට කාලයක් යයි.
අපිට කාලයක් යයි. අපි දැන් තමයි අරගලේ පටන් ගත්තේ. අපි දැන් තමයි හරියම අරගලේ පටන් ගත්තේ. අපි කාලෙ ගැන හිතන්න ඕනේ නැහැ. අපි වැඩ කරමු. අපි එකතු වෙමු. අපි ඉස්සරහට යන් එකතු වෙන්න ජනරල් ව්‍යාපාරයත් එක්ක. මේ ජනරල් ව්‍යාපාරයේ අපි දෙවෙනි සමුළුවේදී ගහපු පොත් පිංචක් තියෙනවා. ඔගොල්ලෝ මම තමයි හිතන්නේ මෙතන ඇති. ඒක අරගන්න අරගෙන කියවන්න. අපි අද ලොකු සාකච්ඡා තියන්න පුළුවන්. අපිට හදා ගන්න පුළුවන්. ගම් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, අන්දිගාන නගර මට්ටමින්, ජාතික මට්ටමින් අපි මේ අපි සාකච්ඡා අපි හදාගමු. ඒක නිසා ජනරල් ව්‍යාපාරයත් එකතු වෙන්න අපි ඉස්සරහට යන්න. අපිට දැන් පිටණි හම්බෙලා තියෙනවා. අපි හරියට දැන් බැට් කරන්න යෝනේ. ගොමිසුදී. Thank you.